ලෝකයේම දැඩි අවධානයෙන් යුතුව බලා සිටි ඉරාන මැතිවරණයට අදාළ වුණු ප්‍රතිඵල මෙසේය. මේ වෙද්දී රායිසි යලිත් වතාවක් ඉරානයේ ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ 82.5% ප්‍රතිශතාත්මක වුණු මැතිවරණ ජයග්‍රහණයක් සමගින්. ඒ අනුව ඉබ්‍රාහිම් රායිසි වර්තමාන ඉරාන ජනාධිපතිවරයා යලිත් වතාවක් ඔහුගේ 6 වන දුරකාලය සඳහා ජනාධිපති ලෙස පත්වනවා. Has been re-elected for the 6th term of Assembly of Experts by winning 82.5% votes in South Khorasan province in east of the country කියලා තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මෙවැනි ආකාරයක ප්‍රතිශතාත්මක ජයක් ලබා ගැනීම ඓතිහාසික සිදුවීමක් ලෙස තමයි වාර්තා කර තිබෙන්නේ. විශේෂයෙන්ම වාර්තාවන තොරතුරු වලට අනුව සමස්ත 233,629ක් වුණු ඡන්දවලින් 275,464ක් රායිසීට හිමිව තිබීම සුවිශේෂී කාරණයක්. ඒ අනුව රායිසී යලිත් වතාවක් ඔවුන්ගේ ඇසම්බ්ලි එකේ ප්‍රධානියා විදිහට පත්වනවා. ඒ වගේම තමයි වර්තාවන තොරතුරු වලට අනුව මේ 12th term එක තමයි මේක ඉරානියන් පාර්ලිමේන්තුව නැත්නම් මජ්ලිස් එකේ 12 වෙනි වතාවට තමයි මේ ආකාරයක ජයග්‍රහණයක් ලබන්නේ. ඒ වගේම 6th term of the assembly expert were held across Iran on March 1st. මාර්තු පළමුවනදා සිට 6 වන දුර කාලයට අදාළ වුණු ක්‍රියාවලිය ආරම්භ වන බවට තමයි තොරතුරු වාර්තාවන්නේ. කෙසේ වෙතත් විශේෂයෙන්ම මෙවර ජනාධිපතිවරණයගත් මෙවර මැතිවරණයගත් පිටදී ඉරානයේ ඉතා විශාල සංඛ්‍යාවක් ඡන්දය පාවිච්චි කරනු ලැබුවා. මේ තත්ත්වය ඉතාමත්ම සුභවාදී ලෙස තමයි ඉරානයේ අර්ථකථනය කර තිබුණේ. විශේෂයෙන්ම ජනාධිපති රායිසි මේ අගය කිරීම සිදු කර තිබෙන්නේ පාලන තන්ත්‍රය පිළිබඳ ජනතාව දැඩි අවධානයක් යොමු කරමින් තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳ සතුටට පත්වන බව. ඒ අනුව ඉරාන පාර්ලිමේන්තුවේ 12 වන ටර්ම් එක සඳහා තමයි මේ මැතිවරණය පවත්වනු ලැබුවේ. විශේෂයෙන්ම රායිසි ප්‍රකාශයක් කර තිබෙනවා අප්‍රිකානු සහ ඉස්ලාමීය අප්‍රිකානු රාජ්‍යයන් මේදී විශේෂයෙන්ම තමන්ගේ රාජ්‍යයේ විදේශීය ප්‍රතිපත්තිය කෙරෙහි දක්වන ඉතාමත් දැඩි හිතයිෂීභාවයද මේ වන විට ලෝකයේ ඉදිරියේ දැඩි පැසසුමට ලක්ව ඇති බව. ඒ වගේම මේ වෙද්දී ලෝකය පුරාම බටහිර ඇතුළු යුරෝපයේ බොහෝ රටවල් ඉරානයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන විටදී තමයි ජනතාව යලිත් වතාවක් රායිසි පාලනය තහවුරු කර තිබෙන්නේ. ඉතින් මේ තත්ත්වයේ ඇතුළතදී ඉරානය යලිත් වතාවක් පෙර පාලනය කර පාර්ශවීන්ගේ අතටම හිමි වී ඇති ආකාරයයි පෙනෙන්නට තිබෙන්නේ.